තිරුපති අද මම කියලා දෙන්නේ ඔයගොල්ලන්ට 2019 ඩිසెంబර් වල পেපර් එකේ ටෙස්ට් 12 එකයි ඉස්තර කරන්න මුලින්ම ටෙස්ට් 12 එක මම බෝඩ් එකේ ලියලා තියෙනවා අපි බලමු කියවල මොකක්ද කියලා complete the following passage පහත පැසේජ් එක complete කරන්න using the most appropriate පාවිච්චි කරමින් ඉතාමත්ම appropriate කියන්නේ ගැළපෙන සුදුසු කියන එක සුදුසු form of verb form කියන්නේ ආකාරය the verb given within bracket දීලා තියෙන within bracket කියන්නේ වරහන් තුල බලමු මොකද්ද මේ දීලා තියෙන passage එක කියලා Ramesh is a businessman Ramesh කියන්නේ is කියන්නේ වෙනවනේ Ramesh කියන්නේ businessman කෙනෙක්ලු he often කියන්නේ නිතරම නිරන්තරයෙන්ම නිතරම travels ගමන් කරනවා ඒක පළවෙනි කළා තියෙනවා උත්තරේ දීලා තියෙනවා travel කරනවා ගමන් කරනවා abroad කියන්නේ පිටරට ගමන් කරනවලු විදේශවල එහෙම නැත්නම් පිටරට ගමන් කරනවා on business trip එයා යන්නේ මොනවද ව්‍යාපාරික චාරිකා තමයි ගමන් තමයි යන්නේ last month ගිය මාසේ he දැන් ගැලපෙන විදිහට අපිට හදන්න කියලා තියෙන දීලා තියෙන verb එක he ගිය මාසේ කිව්ව ගමන්ම අපිට තේරෙනවා එහෙනම් මේ verb එක past tense වෙන්න ඕන අපි ඒ වුණාට select කිව්වල ඉමුකෝ he on a trip to paris එයා trip එකක් ගියා business trip එකක් paris වලට in france ප්‍රංශයේ paris නගරයේ තියෙන නගරයට ගියා during කියන්නේ කාලයක් තුල කාලය තුල කාලය තුල during the tour එකේ කාලය තුල he stayed stay කියන්නේ නැවතී හිටියා නැවතී ඉන්නවට තමයි මම වර්තමාන කාලය ලියන්නම් stay කියන්නේ එතකොට නැවතී හිටියා at shangri-la hotel in paris shangri-la hotel එකේ paris වල තියෙනවා previously කියන්නේ මීට ඉහත ඉහතදී කියන අදහස previously මීට පෙර අවස්ථාවලදී කියන වගේ අදහසක් he එතකොට මේ verb එක අපි හදා ගන්න ඕනේ කියන්නේ past tense කතන්දරයක් තමයි එන්න ඕන he at the same කියන්නේ ඒකෙම at least අඩුම තරමින් at least කියන්නේ අඩුම තරමින් අඩුම තරමින් 3 times එයා 3 times වත් නැවතිලා ඉඳලා තිබුණා කියන අදහස නේද එන්න ඕන on the last day මේ චාරිකාවේ අවසාන දවසේ of the trip he went to see ඔහු ගියා see බලන්න the eiffel tower ඔයගොල්ලෝ අහලා ඇති eiffel කුරුණ ගැන eiffel tower එක බලන්න ගියාලු ෆ්‍රාන්සියේ තියෙන it is a special එයා විශේෂ monument එකක් කියන්නේ ස්මාරකයක් එතකොට build කියන වචනෙන් අපි හදා ගන්න ඕන past tense එකක් in 1889 to celebrate celebrate කරනවා කියන්නේ සමරනවට සමරනවා celebrate the centennial of the french revolution revolution කියන්නේ දුවේ පුතේ විප්ලවයට කියන්නේ ෆ්‍රාන්ස් විප්ලවය දුර පුතාලා අහලා ඇති centennial කියන්නේ සත වර්ෂාධික අන්නේ සත වර්ෂයක් සම්පූර්ණ වෙන කියන එකයි centennial කියන්නේ century කියන්නේ එකකින් එදිට වචනයක් නේ එතකොට centennial of the french revolution when he arrived when කියන්නේ විට arrived කියන්නේ පැමිණෙනවා පැමිණුණා කියන එකයි මෙතන තියෙන්නේ පැමිණෙනවා දැන් එයා එහිට ආවහම පැමිණියාම he ඔහුව වෙල්කම් කළා ඔහුව වෙල්කම් කළා by one of his school friend එයාගේ පාසල් මිතුරෙක් හිටියා පැරිස් වල ෆ්‍රාන්සේ එයා පිළිගත්තා කියන අදහසයි ඉන්න ඕන ඔහුව පිළිගත්තා කියන අදහස නලීන් හූලියුස් කවුද මේ පිළිගත්තේ නලීන් කෙනෙක් කෙනා හූලියුස් කවුද එයා ඌ කියන්නේ කවුද එයා ජීවත් වෙනවා in පැරිස් වල ජීවත් වෙන නලීන් තමයි මෙයාව පිළිගත්තේ he work for a company they are at least for 10 years අඩුම තරමින් යා වැඩ කරලා තියනලු අවුරුදු 10ක්වත් දැන් මේ කාලයක් වැඩ කරපු
කලා යමක් කරමින් හිටියා දැනටත් කරනවා කියන අදහස කියන්නේ අපි අපිට ඔළුවට එන්න ඕන හිතට එන්න ඕන present perfect continuous වලින් තමයි අපි කියන්නේ ඉන්ද මෙන්න මේ verb එකේ විදිහට හදා ගන්න ඕන මතක් කර ගන්න කො මොකද්ද present perfect continuous කියන්නේ කියලා he was glad එයාට හරි සතුටක් ආවා to see දකින්න his friend after a long time ගොඩාක් කාලයකට පස්සේ මේ යාළුවා දැක්කම ලොකු සතුටක් ආවලු හොඳයි අපි දැන් මම බලමු පුරවන්න මේක පිළ කරන්න Ramesh is a businessman. He often travels abroad on business trip. Yani itara mayana business trip walata. Last month he giya maase ohu giya kiyala ne innana go wala past tense eka. He went harima sarala ekak eka. He went on a trip to Paris in France. During the tour, me tour eka kaale thula he stayed ohu nevathila hitiya at Shangri-La Hotel in Paris. Previously yathadi he ोलिंग I have gone කියන්නේ මම ගිහිල්ලා තියෙනවා මම ගිහිල්ලා තිබුණා කියන්නේ past perfect වලින් I had gone ඒ වගේ මම නැවතිලා හිටියා කියලා කියන්නේ I had stayed ඔහු නැවතිලා හිටියා කියන්නේ he had stayed කියලා හදා ගන්න ඕනේ stay කියන එකට ed දාන්න ඕනේ past participle එකයි had එකයි දාලා හදා ගන්න ඕනේ he had stayed at the same සමාන හොටෙල් එකේ at least 3 times on the last day අවසාන දවසේ of the trip He went to see the Eiffel Tower. Eiffel Tower. එක බලන්න ගියා. Eiffel කුළුණ බලන්න ගියා. Eiffel Tower. It is a special monument. ඒ විශේෂ ස්මාරකයක් හදපු කියලා ඉන්න ඕන. 1889 built කියන එක ඉන්න ඕන. Built කියන්නේ past tense එක build වල. එමනම් past participle එකත් ඒකම තමයි. Monument built in 1889 to celebrate samaranna the centennial of the french revolution france biplaveta avudu 100ක් පිරීම සමරන්න තමයි eiffel tower එක හදලා තියෙන්නේ ඒකයි මේ කියන්නේ අපිට සාමාන්‍ය දැන මුකුත් ලක් ගන්න පුළුවන් ඉංග්‍රීසි වලට අමතරව මීට when he arrived there එහෙට ආවහම ඔහු he welcome by තියෙනවා ඔයගොල්ලෝ දන්නවා මෙව ආවම අපිට පැසිව් වාක්‍යයක් හදා ගන්න වෙන්නේ ඊ නිසා past tense නේ ලියන්නත් ඕන. ඒ වලට was දානවා. මෙතන බහුවචන වුණා නම් were දාන්න. He was welcome. ඒක welcome වල past participle එක දාන්න ඕන. He was welcome. ED. He was welcome by one of his school friend Nalin who lives in Paris. He for a company. A company එක ඒ කියන්නේ Nalin company එක they are at least for 10 years අවුරුදු 10ක් විතර වැඩ කරලා තියෙනවලු. එතකොට දැන් ඊ අදහස කියන්නේ මම අර කිව්වේ අපි කාලයක් තිස්සේ සිදු කරමින් හිටපු ක්‍රියාවක් ගැන කියන්න, සිදු වෙමින් තියෙන ක්‍රියාවක් ගැන කියන්න present perfect continuous තමයි පාවිච්චි කරන්නේ. දැන් work එකට හදා ගන්න ඕන මෙහිම present perfect continuous කියන්නේ. දැන් he නිසා has දානවා. මෙතන බහුවචන උනන් have දානවා. has been ඔය ක්‍රමයට හදා ගන්න ඕන. continuous එන්න මේ ක්‍රියාපදයේ verb කියලා ing දාන්න ඕන. දැන් බලන්න මේ දක්වා තියෙන්නේ present perfect. මේක continuous කරන්න අපි ing ස්වරූපයේ ක්‍රියාපදයක් ගන්න ඕන. He has been working for a company there at least for 10 years. He was glad that Hari Satutui to see his friend after a long time. හොඳයි දැන් අපි ඊළඟ activity එක බලමු. Test 14 අපි ඊළඟට කරමු. Test 14 එකේ ප්‍රශ්න දෙකක් තියෙනවා. දුල පුතාලට කැමති එකක් තෝරගෙන ලියන්න පුළුවන්. Tamanට වැඩියෙන් ලකුණු ගන්න පුළුවන් කියන විශ්වාසය තියෙන එක තෝරගෙන ලියන්න හැමෝම. ඉතින් අපි මුලින්ම තියෙන letter එකක් ඊට පස්සේ අපිට page chart එකක් තියෙනවා. අපි බලමු letter එක විස්තර කරන්න මුලින්ම. ඔයගොල්ලෝ කැමති එකක් තෝරගෙන ඔයගලන්ට මේකට ලකුණු ලබා ගන්න පුළුවන්. Write a letter to one of your friends. ලියන්න letter එකක් one of your friends කියන ඔයාලා යාළුවෙන් කෙනෙකුට ඒ කියන්නේ යාළුවෙකුට describing කියන්නේ විස්තර කරමින් describe කරනවා කියන්නේ විස්තර කරනවාට විස්තර කරනවා
විස්තර කරමින් කියන එකයි ඔබේ තේරුම. දැන් describe කියලා කියන්නේ විස්තර කරනවට. විස්තර කරමින් how you celebrated කොහොමද how can කොහොමද you ඔබ celebrated කළේ teachers day එක ගුරු දිනය in your school. ඔබේ පාසලේ ගුරු දිනය celebrate කරපුවාට සමරපුවාට විස්තර කරමින් යාළුවෙකුට ලියුමක් ලියන්නලු. Use about 100 word use කියන්නේ භාවිතා කරනවට පාවිච්චි කරන්න භාවිත කරන්න වචන 100ක් විතර about කියන්නේ විතර ගැන පමණ කියන එක විතර වචන 100ක් විතර පාවිච්චි කළා. Include කියන්නේ ඇතුළත් කරන්න ඇතුළත් කරන්න ඕන the following මෙන්න මේ පහ දේවල් දාන්න ඕන activities done කරපු ක්‍රියාකාරකම් on the teachers day ගුරු දිනේදී පාසලේ කරපු දේවල් speeches made කරපු කතාවල් ගැන ඒ වගේම role you played ඔබට ති රෝල් කියන්නේ මෙතන ඔබගේ කාර්යභාරය චරිතය කියන එකයි කාර්යභාරය ඔයා කරපු කාර්යභාරය මොකද්ද you played ඔයා සෙල්ලම් කරපු කාර්යභාරය නෙමෙයි ඔයා කරපු කාර්යභාරය මොකද්ද මෙතන ඔයාගේ වැඩේ මොකද්ද ඔයාට පවර්ලා තිබුණේ මොකද්ද how you felt කොහොමද ඔයාට felt කියලා කියන්නේ feel කියන එකේ past tense එක කොහොමද ඔයාට දැනුනේ about ඒ ගැන the celebration මේ celebration ගැන ඔයාට දැනෙච්ච විදිහත් ලියන්නලු ඔන්න ඔය කාරණා ටික ඇතුළත් වෙන්න ඕන ඔයා මේ ලියන letter එකේ හැබැයි එහෙම නැත්තම් ලකුණු ලැබෙන්නේ නැහැ ඒ නිසා ඒක මතක තියාගෙන ඒව තමයි අපි ලියන්න ඕන ඉතින් අපිට මේ වගේ පටන් ගන්න පුළුවන් මේ වගේ ෆෝමැට් එකක් ඔළුවේ තියා ගන්න ඕන මේ ලියුම යාළුවෙකුට ලියුම ලියන ලියුමක් නේ ඒ නිසා මේක ඔෆිෂල් එකක් නෙමෙයි මේක ඉන්ෆෝමල් letter එකක් කියන්නේ අපි සාමාන්‍යයෙන් අපිට යාළුවන්ට ලියන අපේ හිතවතුන්ට ලියන වටක් කියන්නේ ඉන්ෆෝමල් කියලා ෆෝමල් letter එකක් කියන්නේ රාජකාරිය මට්ටමේ ලියන ලියුමක් එහෙම එකක් නෙමෙයි ඒ නිසා අපි මේ වගේ ලියන්න පුළුවන් අපිට මතක තියා ගන්න පටන් ගන්න විදිය ඕගොල්ලන්ට කැමති ඕගොල්ලන්ගේ ඇඩ්‍රස් එක දාන්න පුළුවන් ඒ වගේම date එක දාන්න පුළුවන් දාලා පටන් ගන්න පුළුවන් දැන් මම නම් මෙතන ලිව්වා 17 Hill Street Goal කියලා ඔබට කැමති එකක් දාන්න පුළුවන් 21st November 2019 කියලා දැම්මා ඊට පස්සේ කැමති යාළුවෙකුට DS Orion කියලා මම ලිව්වා how are you ඉතින් හරි ලේසි නේ මම ඒකම පටන් ගන්න එකක් නේ I hope you are keeping fine ඉතින් ඔයාලට කොහොමද I hope මම බලාපොරොත්තු වෙනවා ඔයා හොඳින් කියලා keeping fine මේ වගේ ඒවා ටික පාඩම් කර ගන්න ඕන හැම එකකටම ලියන්න පුළුවන් අපේ මේ වගේ informal letter වල සුරේන් I will tell you tell කියන්නේ කියනවනේ මම ඔයාට දැන් කියන්නම් how we celebrated කොහොමද අපි සැමරුවේ කියලා the teachers day ගුරු දිනය in our school අපේ පාසලේ එතකොට දැන් ඔන්න කොහොමද සැමරුවේ කියලා අර ඇක්ටිවිටීස් ටික ලියන්න ඕන පුතේ. එතකොට දැන් අපි ඒ අස්සේ ලියන්නේ ඒව ඇතුළත් කරමින් තමයි ලියන්න ඕන. We clean අපි පිරිසිදු කළා the school පාසල and decorated decorate කරනවා කියන්නේ අලංකාර කරනවාටනේ. අලංකාර කරා classrooms පන්ති කාමර ටික අලංකාර කළා. ඒ වගේම we held held කියන්නේ පැවැත්වුවා කියන එකයි. පවත්වනවා කියන එකේ past tense එක. පැවැත්වුවා a main assembly ප්‍රධාන රැස්වීමක් අපි පැවැත්වුවා ඒ කියන්නේ ප්‍රධාන රැස්වීමක් තිබ්බා දෙයෙහිදී we offered she use of betel she use කියලා කියන්නේ අපි කියන්නේ බුලත් අත් කියලා බුලත් අත් වලින් offer කියලා කියන්නේ පරිත්‍යාග කළා එහෙම නැත්නම් පූජා කළා දුන්නා කියන අදහස ගන්න පුළුවන් offer කරනවා කියලා කියනවා යමක් පරිත්‍යාග කරනවාට එතන මෙතෙන්දී නම් බුලත් අත් දීලා She used of beetle, blatad dila and worship. Worship kyanne vandino. Api venda. Our beloved teacher, api aadariniya guru varunta. Ondan kriya karapu kriya karakam tika yanawa neda me tikin liyawenona. ඊට පස්සේ මගේ කාර්යභාරයත් මෙතන කියන්න පුළුවන්. I made a speech මං කතාවක් කළා at the assembly රැස්වීමේදී. About ගැන. About කිය මොකද්ද? ගැන මෙතන The value of teachers. Value කියන්නේ වටිනාකම. ගුරුවරුන්ගේ වටිනාකම and great service. විශිෂ්ට සේවය ගැන they do to our country. ඒගොල්ලෝ කරන අපේ රටට කරන විශිෂ්ට සේවය ගැන මම කතාවක් කළා. ඔන්න ඔබේ කාර්යභාරයේදී කරන්න ඕන ටිකක් දැන් කියවුණා. All the students were very sensitive.
ඔබට දැනෙච්ච විදිහත් අහනවානේ මේ මේ අවස්ථාවේදී සෙන්සිටිව් කියන්නේ සංවේදී සියලුම ශිෂ්‍යාවන් මේ වෙලාවේ ඉතාම සංවේදී වුණා at the moment මොහොතේදී moment කියන්නේ මොහොත මේ අවස්ථාවේදී I felt මට දැනුණා this kind of respect මට දැනුණා this kind of respect මේ වර්ගයේ මේ විදිහේ ගෞරවයක් should be given දිය යුතුයි මම එක පැසිව් වලින් ලිව්වේ should be given දිය යුතුයි every day හැමදාම ගුරු දිනේදී විතරක් නෙමෙයි හැමදාම මේ වගේ ගෞරවයක් ලබා දෙන්න ඕන to our teachers අපේ ගුරුවරුන්ට ඒ වගේම දැන් ඉතින් මේ අපිට දැන් මේ කාර්යය ටික කියවන ඇක්ටිවිටීස් මම ලියලා තියෙනවා ස්පීච් මේට් කරපු කතාවක් ගැන කියවුණා I made a speech කිව්වා the role you played ඔබ කරපු ඔබේ කාර්යභාරය එතනින්ම කියවුණා how you felt ඔබට දැනෙච්ච විදිහක් කිව්වා ඒ ටිකක් කියවුණානේ given every day හැමදාම මේ වගේ ගෞරවයක් දෙන්න ඕන කියලා හිතුණා ඒ වගේම සංවේදී වුණා hope to ඉතින් සාමාන්‍ය ලියුමක් අවසන් කරනකොට ලියන අපි බලාපොරොත්තු වෙන නම් යාගෙන් පිළිතුරක් මේ විදිහට හැම එකටම ලියනවා ඉතින් ඒව මතක තියාගන්න ඕන hope to hear from you soon ඔයාගෙනුත් hope කියන්නේ බලාපොරොත්තු වෙනවා hear කියන්නේ අහන්න from you soon කියන්නේ ඉක්මනින් ඔයාගෙනුත් අහන්න බලාපොරොත්තු වෙනවා කියන්නේ මෙයින් අදහස් වෙන්නේ ඔයාගෙනුත් ලිපියක් මම බලාපොරොත්තු වෙනවා කියන එකයි give my regards to your parent මම මතක් කළා කියන්න කියන අදහස තමයි මගේ සැලකිල්ල දැක්වුවා කියන අදහස තමයි කියන්නේ ඔබේ දෙමව්පියොත් මතක් කළා කියලා කියන්න best wishes අපි අවසන් කරන්න පුළුවන් අරුණ කියලා මම දැම්ම ඔයාලට කැමති නම් අන්තාල හැබැයි මේ වගේ එකක් ඕන හැමෝටම ලියන්න පුළුවන් මේ වගේ ලෙටර් එක මොන මතක තියා ගන්න ඕන මේ මූලික අදහස් ටික ලියුණා නම් ඔබට ලකුණු ලබා ගන්න පුළුවන් අපි දැන් බලමු test 14 වල b part එක ඊළඟට test 15 වල b part එක දැන් අපි බලමු මේකේ මේ විදිහට තියෙනවා අපි මේ දෙකෙන් එකක් මෙ ලියන්න ඕන හින්දා අපි දැන් b part එක බලමු මේ b part එකේ තියෙන ඇත්තටම page chart එකක් විස්තර කරන්න තියෙන මේ වගේ එකකට අපි කියන්නේ page chart එකක් කියලා ඒකෙන් උත් අපිට පුළුවන් අප යමක් කරපු ආකාරය විස්තර කරන්න පැහැදිලි කරන්න දැන් මම මේ ප්‍රශ්නේ board එකේ ලියලා තිනවා අපි කියලා බලමු the following page chart මේ පහත page chart එකක් කියන්නේ මේ වගේ එකක් shows මෙන්නනවා how mr pereira කොහොමද mr pereira spend කියන්නේ වියදම් කළේ his salary ඔහුගේ වැටුප in the month of july 2019 on various various කියන්නේ නොයෙක් කියන එකයි නොයෙක් විවිධ විවිධ නොයෙක් ආකාරයේ වියදම් කරේ කොහොමද විවිධ විදියට වියදම් කරේ කොහොමද household needs කියන්නේ ගෙදර දොර අවශ්‍යතා සඳහා ගෙදර අවශ්‍යතා සඳහා අවශ්‍යතා වල තමයි needs කියලා කියන්නේ අවශ්‍යතා study එක හොඳට අධ්‍යයනය කරලා and write a description විස්තරයක් ලියන්න description කියන්නේ විස්තරයට විස්තරයක් ලියන්න about it about කියන්නේ ගැන ඒක ගැන use පාවිච්චි කරන්න about 100 word වචන 100ක් විතර පාවිච්චි කරන්න ඕන ඒ වගේ use the following words මේ වචන ටිකක් දාන්න ඕන in your description description කියන්නේ මේ විස්තරයේදී පහත වචන ටික පාවිච්චි කරන්නම වෙනවා ඒ වචන ටික පාවිච්චි කරන්නේ නැත්නම් ඔයාලන්ට සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ගන්න බෑ මොකද මේ තියෙන්නේ highest percentage percentage කියන්නේ ප්‍රතිශතය 100ට ගණන highest කියන්නේ වැඩිම වැඩිම ප්‍රතිශතයක් කියන එකයි lowest කියන්නේ අඩුම අඩුම low කියන්නේ අඩුනේ අඩුම more than කියන්නේ වඩා වඩා වැඩියෙන් වඩා කියන තේරුම වැඩියෙන් වඩා කාට හරි වැඩියෙන් එහෙම කියලා කියනවා less කියන්නේ අඩුවෙන් අඩුවෙන් ඒවා equal කියන්නේ සමාන සමාන ඔන්න ඔය වචන ටිකක් පාවිච්චි කරන්න ඕන ඔයගොල්ලන්ගේ විස්තරේදී දැන් බලන්න මේ page chart එක දිහා බලනකොට අපිට විශේෂයෙන් සඳහන් කරන්න පුළුවන් මේකේ highest එක තියෙන්නේ 25 වැඩිම ගාන තියෙන්නේ 25 ඒක තියෙන්නේ මොනවද කියලා බලන්න පොඩ්ඩක් ඒක හොඳට ස්ටඩි කරන්න ඕන ෆුඩ් වලට ගිහිල්ලා තියෙන්නේ කියන්නේ වැඩියෙන්ම මිස්ටර් පෙරේරා වියදම් කරලා තියෙන්නේ 25% for food ආහාර සඳහා තමයි වියදම් කරලා තියෙන්නේ එතකොට අඩුවෙන්ම වියදම් කරලා තියෙන එක others කියන්නේ minor things සුළු සුළු දේවල් වලට gedara වියදම් කරපු ප්‍රමාණය
3% 100ට ගණන කීයද 3යි ඉතින් ඔන්න ඔය විදිහට අපි බලමු ඊටු ටික ඊට වඩා අඩුවෙන් විඳන් කරලා තියෙන්නේ ආහාර වලට වඩා අඩුවෙන් විඳන් කරලා තියෙනවා 22 education වලට අධ්‍යාපනයේට ඒ වගේම 15 විඳන් කරලා තියෙනවා 15% equal සමානයි වෙයි අපිට මේ වචන පාවිච්චි කරන්න පුළුවන් සමාන වියදමක් කරලා තියෙනවා මොනවටද බලන්න ක්‍රොත්ස් වලටයි ඒ වගේම සේවින් වලටයි ඇත්තට සේවින් කියලා කියන්නේ ඉතිරි කිරීමටනේ දැන් අපි බලමු ෆුඩ් කියන්නේ ආහාර එඩියුකේෂන් කියන්නේ අධ්‍යාපනය ක්‍රොත් කියන්නේ ඇඳුම් සේවින් කියන්නේ ඉතිරි කිරීම වලට ඇත්තට මේක එක්ස්පෙන්ඩිචර් එකද වියදම් කිරීමක් නෙමෙයි ඇත්තටම ඉතිරි කරනවා කියලා කියන්නේ හැබැයි මේ ප්‍රශ්නේ එහෙම දීලා තියෙනවා ඉන්ද අපි ඒකටම දාලා අපිට ලියන්න පුළුවන් ට්‍රාන්ස්පෝර්ට් කියන්නේ ප්‍රවාහනය ප්‍රවාහනය ඉලෙක්ට්‍රිසිටි කියන්නේ විද්‍යුතය විදුලිය අදර්ස් කියන්නේ අනිකුත් දේවල් එතකොට දැන් මේ ටික අපි ලියන්න ගියාම මේ දීලා තියෙන ප්‍රශ්නේම අපිට පුළුවන් ගොඩක් ලියන්න වෙන වචන නැතු වුණාට මේ දීලා තියෙන ප්‍රශ්නේම පුළුවන් අපිට ගොඩක් ලියන්න වචන 100ක් ලියන්න කියලා තියෙනවානේ use about 100 words එතකොට මේකෙන් ගොඩක් ඒවා ලියා ගන්න පුළුවන් මේ දීලා තියෙන මේ බලන්න the following pay chart shows how mr pereira spent his salary කොහොමද වියදම් කළේ ඔහුගේ පැටුප in the month of july 2019 on various household needs ඔක අපිට ඒ විදිහටම ලියන්න පුළුවන් මේ බලන්න දැන් following කියන්නේ පහතනේ දැන් මේක මේ පහතට වෙන්න දීලා තියෙන ප්‍රශ්නේ ඒකයි එහෙම ලියලා තියෙන්නේ දැන් අපිට කියන්න පුළුවන් මේ pay chart එකකින් this pay chart කියලා මෙතන ඉඳන් ඔක්කොම මේ මුළු වාක්‍යෙම ලියන්න පුළුවන් මේ this pay chart shows ඔය ඒකමයි නේද මම කියන්නේ how mr pereira කොහොමද mr pereira ඔන්න අපිට spent කියලාම දාන්නත් පුළුවන් නැත්නම් has spent කියලාත් තියෙනවා has spent කියන්නේ වියදම් කරලා තියෙන්නේ කොහොමද mr pereira වියදම් කරලා තියෙන්නේ මම ගිහිල්ලා තියෙනවා කියන්නේ i have gone ඒ වගේ ඇය ගිහිල්ලා තිනා කියන්නේ she has gone ඇයි වියදම් කරලා තිනා කියන්නේ she has spent mr pereira වියදම් කරලා තිනා කියන්නේ mr pereira has spent mr pereira වියදම් කරලා තියෙන්නේ his salary එක මේ ඔය ටික කොහොම ලියන්න පුළුවන් his salary in the month of july 2019 මෙබන් ඒ ටිකමයි මම ලියන්නේ on various household needs නොයිකුත් ගෙදර දොර අවශ්‍යතා සඳහා ඊට පස්සේ දැන් එතන ලියුවානේ එතන මොනවාද මිස්ටර් පෙරේරා ලියලා තියෙන්නේ විඳන් කරලා තියෙන්නේ මෙන්න මේවට තමයි විඳන් කරලා තියෙන්නේ මේ various needs කියන්නේ මෙන්න මේ ටිකටයි විඳන් කරලා තියෙන්නේ අපිට ඒකිනුත් වාක්‍යය ලියන්න පුළුවන් මේ දීලා තියෙන වචන ටික අරන් මේ බලන්න මම ලියලා තියෙන වගේම spend money on food එතකොට needs කියලා ලියවන්නේ එතකොට අපි කියනවා ඒ වගේම ඔහු වියදම් කරලා තියෙනවා මෙන්න මේ වටයි සල්ලි වියදම් කරලා තියෙන්නේ මුදල් වියදම් කරලා තියෙනවා එවන් he has spent ඔහු වියදම් කරලා තියෙනවා money සල්ලි on කියලා මේ ටික කොහොමද ලියනවා on food me education ඒ වචන ටික ඒ පිළිවෙලටම ලියාගන්න clothing saving transport electricity අවසානෙකට and දාලා සහ අනිකුත් දේවල් කියලා අවසන් කරන්න පුළුවන් ඊට පස්සේ දැන් මේ chart එක දිහා බලුවාම දැන් මේ වචන ටිකත් අපි දාන්න එපේ highest percentage lowest percentage ඒක දානකොට අපි දැන් මේක 90 අපිට කියන්න පුළුවන් දේවල් අපි කියන්න ඕන මේ 90 මේ බලන්න according to කියන්නේ 90 according to කියන්නේ 90 ඒ වගේ අපිට වචන එකතු කරන්න වෙනවා මේක අර්ථවත් වෙන්න ලස්සන වෙන්න according to this pay chart මේ pay chart එකට අනුව වැඩියෙන්ම වියදම් කරලා තියෙන්නේ මොනවටද දුවේ පුතේ food වලට ඒක අපි ලියමු according to this pay chart highest percentage වැඩිම ප්‍රතිශතයක් is වෙන්නේ 25 තමයි percentage එක 25 highest percentage and it is for food ඒක ඒ වගේම වියදම් කරලා තියෙන්නේ මොකටද ආහාර සඳහා ඒ වගේ වචන ටිකක් අපිට ගල්ප ගන්න ඕනේ it is for food ඊට පස්සේ අපිට වර්ධින්නේ නැහැ මේ වැඩි මේක කො අඩු මේක කිව්වම හරි මේ වචනේ ගත්තා විතරෙන් අපි මෙන්න මේ වචන දෙක පාවිච්චි කළා දැන් මේ වචනේත් අපි පාවිච්චි කරමු the lowest percentage ඒක ගත්ත හැකි the lowest percentage is others වෙන වෙන ඒවට වියදම් කරකව තමයි තියෙන්නේ මේ 3% others and it is 3
ඒක 3. ඉතින් අපි දැන් මේ වචනේත් පාවිච්චි කළා මේ කාරණේත් කිව්වා. ඊට බලමු. ඊට පස්සේ අපි බලමු. දැන් අපිට දත් හැකි he has spent. ඒ වගේ මෙයා වියදම් කරලා තියෙනවා. මේ spent කියන්නේ වියදම් කළා කියන එක. ඒ වගේම මෙතන මේ past participle එකේදීලා තියෙන present perfect වලින්. He has spent ඔහු වියදම් කළා තියෙනවා equal amount of money. සමාන ප්‍රමාණයක් සල්ලි. මේ 15% සමානයි නේද? equal නේද? money on මොනවටද? මෙන්න මේ දෙකට. එතකොට මේ දෙකම තියෙන්නේ මොනවටද? cloth වලටයි savings වලටයි. equal amount of money on cloth and saving. වියදම් කරලා තියෙනවා. එතකොට අපි මේ වචනේත් දැන් කිව්වා equal වච කියන වචනේ මේ කතන්දරෙත් කියවුණා අපි අතින්. cloth and saving. it is 15%. ඒ ප්‍රමාණයත් අපිට කියන්න පුළුවන්. එය 15%. බලුවාම 15% ගන්න තමයි equal amount of money on cloth and saving. it is 15% ඔන්න අපි ලං for each කියලා. එතකොට අර හැම එකටම කියන අදහස for each සෑම එකකටම 15 ගන්න විදන් කරලා තියෙනවා. නැත්නම් මේ දෙකටම 15 කියන අර්ථෙත් එන්න පුළුවන් නේ. එහෙනම් අපි තවත් එක පැහැදිලි වෙන්න. it is 15% for each හැම එකකටම 15 ගන්න විදන් කරලා තියෙනවා. actually ඇත්තම මම කියලා තියෙනවා අර මුලින් මම කිව්වා වගේ ඇත්තටම actually කියන්නේ saving is not a expenditure. saving කියලා කියන්නේ වියදමක් නෙවෙයි මට හිතෙන්නේ. ඒකයි මම මේ expenditure කියන්නේ වියදම. අපිට ඒ වගේ එකක් කියන්න පුළුවන්. ඔබ මේ වචනේ දන්නේ නැත්නම් නැත්නම් ලියන්නත් පුළුවන්. actually saving is not a expenditure. ඇත්තටම වියදම ඉතිරි කරනවා කියන්නේ වියදමක් නෙවෙයි. 12% is for ට්‍රාන්ස්පෝර්ට්. ඒ වගේම ට්‍රාන්ස්පෝර්ට් වලට වැය කරලා තියෙනවා 12%. 12% is for transport and it is less than the percentage of cloth. ඒ වගේ මේක මේ cloth වලට වැය කරපු මුදලට වඩා මේ less than අඩුවෙන් තියෙන. එතකොට less than කියන වචනේ ක්‍රිය වෙනවනේ. මෙතනදී අපිට අවශ්‍ය less equal දැන් අපි කිව්වා less than කියන එකක් කිව්වා. 12% is for transport and it is less than the percentage of cloth. cloth වලට වැය වෙච්ච ප්‍රමාණයට වඩා අඩු ප්‍රතිශතයක් තමයි වැය වෙලා තියෙන්නේ. he spent 8%. ඒ වගේ මෙයා වියදම් කරනවා 8% 8% for electricity. විදුලියට තමයි වැය කරන්නේ. it is more than the others. ඒක අනිත් ඒවටත් මෙන්න මේ සුළු සුළු දේවල් වලට වැය කරපු ප්‍රමාණයට වඩා වැඩි. ඒක it is more than the others කියලා තියෙනවා. දැන් අපි මම හිතන වචන 100ක් විතර මෙතන ලියවිලා තියෙනවා. මේදී සඳහන් සියලුම වචන අපි අදින් ලියුණා. මේ ඒ ඔක්කොම ඇතුළත් කරලා තියෙනවා. මම හිතනවා මේක ඔබට සම්පූර්ණ ලකුණු ලබා ගන්න පුළුවන් කියලා. හොඳයි අපි දැන් බලමු question number test 15. test 15 එක අපි බලමු. මේක තියෙනවා මේ වගේ මම බලන ගොඩක් කියවන්න තියෙනවා. read the following text and complete the tasks given below. මේක කියවලා මේ text එක complete සම්පූර්ණ කරන්න tasks given below. මෙන්න මේ ටික සම්පූර්ණ කරන්නයි තියෙන්නේ. මෙතන මේ වගේ ගොඩක් ඉඩාරම් ලියලා තියෙනවා. මම ඉච්චර ඉඩාරම් නැහැ. ඔබට මේ අවශ්‍ය උත්තරේ විතරක් මම මෙතන කරන්න බලාපොරොත්තු වෙනවා. Peter was born in southern England. Peter ඉපදුනේ southern England වල දකුණු එංගලන්තේ in 1812 when industrial revolution. industrial revolution කියන්නේ කර්මාන්ත විප්ලවය. industry කියන්නේ කර්මාන්තයනේ. කර්මාන්ත revolution කියන්නේ විප්ලවය. in england was well underway. එංගලන්තේ කර්මාන්ත විප්ලවය, කාර්මික විප්ලවය ඉතා හොඳින් කෙරෙන ඒ කාලයකදී තමයි කර්මාන්ත කියලා කියනවා. අපි වඩා ගැලපෙන විදිහට කියනවා කාර්මික කියලා. ඉන්ඩස්ට්‍රිය කියන්නේ කර්මාන්තය නැත්නම් කාර්මික විප්ලවය එංගලන්තේ බොහෝ හොඳින් සිදුවන වෙලාවේ. අන්ඩරේ කියන්නේ සිදුවෙමින් පවතින වෙලාවේ. as thousands of factories. as කියන්නේ විට නැත්නම් නිසා කියන අර්ථය ගන්න පුළුවන්. thousands of factories දහස් ගාණක් factories were open. open වෙච්ච නිසා for business ව්‍යාපාරික කටයුතු වලට people left. මිනිස්සු left කියන්නේ පිටත් වුණා. left පිටත් උනා හැර ගියා. පිටත් උනා එහෙම නැත්නම් හැර ගියා. their farms. ඒගොල්ලන්ගේ ගොවිපළවල් හැරදාලා
for the cities නගරයට ආව කියන එකයි ගොවි පොළවල් හැරදා නගරයට පැමිණියලු දහස් ගණන් කර්මාන්ත factories කර්මාන්ත ශාලා විවෘත වෙච්ච නිසා but their dreams එහෙම වුණත් they are ඒගොල්ලන්ගේ dreams කියන්නේ සිහින of making more and improving their lives ඒගොල්ලන්ගේ සිහිනය වුණේ මොකද්ද making more බොහෝ දේ වැඩියෙන් හදලා and improve කියන්නේ දියුණු කරගන්න their lives lives කියන්නේ ජීවිත මෙතන life කියන එකේ බහුවචනේ improve කියන්නේ වැඩි දියුණු කරගන්නවා වැඩි දියුණු කරනවා improving their lives always හැම විටම එහෙම හිතපු සිහිනය did not come true සැබෑ වුන්නේ true සත්‍යයක් වුන්නේ men women and even children මිනිසුන් ගෑනුන් සහ ළමයින් පවා මෙතන even කියන්නේ පවා කියන එකයි ළමයි පවා children often exchange exchange කියන්නේ හුවමාරු කරන්න ගනුදෙනු කරන්න උනේ bag breaking කියන්නේ මෙතන tiresome එහෙම නැත්නම් වෙහෙස කර පසුගාමි වැඩ තමයි work කරන්න උනේ in the field chase ready for the boredom boredom කියන්නේ ඒකාකාරී and danger of factory work ඒ වගේම භයානක දේවල් කරන්න උනා කර්මාන්ත ශාලා වැඩවලදී අපි මේක කියවමු එතකොට අපි පහසුවෙන් මේ උත්තර ලියන්න මම මේ ඡේද 4න් 2යි ලිව්වේ මේ දෙකෙන් ගොඩක් උත්තර ලියන්න පුළුවන් ඊට පස්සේ අපි ඊතුරු ඡේද 2 ලියලා අපිට ඊතුරු වෙන උත්තර දෙකක් විතර වගේ තමයි ඊතුරු වෙන්නේ අපිට උත්තර ලියන්න පුළුවන් Peter's family moved move කියන්නේ ගමන් කළා නැත්නම් move කියන්නේ ගමන් කරනවා හෙල වෙනවා කියන එකටත් move කියලා කියනවා Peter's family moved to London London වලට ගියා when he was 5 Peter 5 when කියන්නේ Peter කොට එයාට අවුරුදු 5ක් වෙනකොට තමයි Peter's family එක London වලට ගියේ his father John worked වැඩ කළා as a clerk as කියන්නේ මෙතන විදියට lesser කියන තේරුම clerk කෙනෙක් විදියට වැඩ කළා යාගේ තාත්තා John so he was better off than many people in London ඒ නිසා so කියන්නේ මෙතන එම නිසා he was ohuna better off යම් තරමක් off than many other people අනිකුන් මිනිසුන්ට වඩා හොඳ තත්ත්වයක හිටියා in London වල Peter family එක but with his large family නමුත් ඔහුගේ with කියන්නේ සමග මේ විශාල පවුල සමග and love of entertaining ඒ වගේම මේකලෝ හරි ආසයිලු entertain කරනවා කියන්නේ entertaining කියලා කියන්නේ විනෝදාස්වාදයට entertain කියන්නේ විනෝදාස්වාදය ලබා ගන්නවට විනෝදයට හරි කැමති මේ පවුලේ අය විනෝදයට love of entertaining he and his wife again John Peter's father and මෙතන he can Peter's father his wife can Peter's mother මේ parents ලා දෙන්නම constantly කියන්නේ නිරන්තරයෙන්ම හැම විටම live ජීවත් වුනේ beyond කියන්නේ එහායින් there means ඒගොල්ලන්ගේ means කියන්නේ මෙතන ආදායම් මාර්ගවල මේගොල්ලෝ හැම විටම ජීවත් වුනේ ඒගොල්ලන්ගේ ආදායමෙන් එහාට වියදම් කරමින් තමයි මොකද ඒගොල්ලන්ගේ වියදම වැඩි හැම වෙලාවෙම ලැබෙන ප්‍රමාණයට වඩා නෙමේ වියදම් කරන්නේ when peter was 12 when කියන්නේ peterට 12 වෙනකොට 12 වෙනකොට john was arrested John arrest කළා. John කියන්නේ Peter's father. Arrest කරනවා කියන්නේ අත්අඩංගුවට ගන්නවානේ. මම present tense එක ලිව්වේ. John ව අත්අඩංගුවට ගත්තලු for failing අසමත් වීම නිසා to pay a debt. ණය ගෙවන්න අසමත් වෙච්ච නිසා. ඒ කියන්නේ වියදමින් එහාට ආදායමින් එහාට වියදම් කරපු නිසා ණය වුණා. Debt කියන්නේ ණයට. ණය ගෙවන්න අසමත් වීම නිසා පීටර්ගේ තාත්තව ජෝන්ව ඇරෙස් කළාලු. දැන් මේ නීතිය අද තිබුණා නම් මොකද වෙන්නේ? නේද? ලංකාවේ වැඩි හරියක් ඉන්නේ එහෙනම් ඇරෙස් වෙයි. අත්තරංගුට අරන් තියෙන්නේ. එංගලන්තේ මේ වෙනුවෙන්ම ලන්ඩන් වල තිබිලා තියෙනවා මෙහෙම එකක්. මේ බලන්න. He was sent to ඔහුව යැවුවා to the debtors prison.
ප්‍රසන් කියන්නේ හිරගේනේ ණය කරුවන්ගේ හිරගෙදරකට යවවලු ඒගොල්ලන්ව where people were kept ඒක කොහෙද මිනිස්සුන්ව තබලා තිබ්බා until තුරු until කියන්නේ තුරු they could pay ඒගොල්ලන්ට ගෙවන්න වෙන තුරු බෑ ආපහු the money they owed ඒගොල්ලෝ ණය වෙච්ච මුදල් ආපහු ගෙවන්න වෙන තුරු හිරගෙදරක දාලා තිබ්බලු ඔව් කියන්නේ ණය වෙනවා එතකොට ණය ගෙවන තුරුම ජෝන්ව හිරේ කියලා තියෙනවා. බල හොඳ ජීවිතයක් හොයාගෙන ලන්ඩන් වලට ගියාට අන්තිමට හිරේ තමයි ඉන්න උනේ. දැන් මේකෙන් අපිට ටාක්ස් 1 ස්ටේට් එකේ මේ වගේ කොටුවක දීලා තියෙනවා. මම එච්චර ලිව්වේ නැහැ. අදාළ ප්‍රශ්නේ විතරක් ලිව්වා දූල පුතාලට තේරුම් ගන්න. දැන් මේකේ කියලා තියෙනවා මේවා හරිද වැරදිද කියන්නේ කියලා. මේ දීලා තියෙන ප්‍රකාශන හරිද වැරදිද? ට්‍රූද හරිද? එහෙම නැත්නම් ෆෝල්ස්ද වැරදිද? උසාවද්ද? not given කියන්නේ එහෙම නැත්නම් එහෙම දෙයක් දීලා නැද්ද? ඒ ටික අදාළ කරලා ලියන්න ඕන. දැන් බලමු ටාක්ස් 1 එක අපි ඒ ටිකට උත්තර ලියලා ඊළඟ ඡේද දෙක කතා කරමු. Peter was born in London. දැන් Peter ඉපදුනේ ලන්ඩන් වලද මේ බලන්න Peter was born in Southern England. දකුණු එංගලන්තයේ තමයි ඉපදුනේ ඒ නිසා මේ ප්‍රකාශය වැරදි. False එකක්. False කියලා ලියන්න ඕන. Some people in farms සමහර මිනිස්සු in farms වල හිටපු migrated migrate වෙනවා කියන්නේ ගමන් කරනවා ගමන් කරනවා migration කියලා කියන්නේ ගමන් කිරීම some people in farms migrated to cities නගර වලට සංක්‍රමණය වුණාලු දැන් බලන්න ඒක හරිද කියලා උත්තරේ අපිට ඒක ගන්න පුළුවන් yes underway Thousands of factories were open for business. People left. Minissu pitattuna their farms. Farm haradala for the cities. Eken eka true. Hari prakashaya. Working in factories, karmansala wala weda karana eka became a tiresome experience people for people. Bohoma vihesakara addakimak unaru karmansala wala weda karapu eka. Eka apita kiyala thiyenawane me thiyenne. Back breaking work. පසුගාමි වැඩ කරන්න ඕන ඉන් ද ෆීල්ඩ් ෆෝ ද බෝඩම් බොහොම වෙහෙසකර danger of factory work එතකොට අපිට ගන්න පුළුවන් එක මේ ප්‍රකාශය ටයර්සම් කියන එක ට්‍රූ එකක් හරි එකක් ඒ වගේම පීටර් හැඩ් 2 බ්‍රදර්ස් ඇන්ඩ් 1 සිස්ටර් ඒක අපි මේ ටික ඊටු ඡේද දෙක කියවලා අපි ඒකට උත්තර දෙන්න තියාගමු ඊළඟ එක බලන්න පස්වෙනි එක ජෝන් ඇන්ඩ් හිස් වයිෆ් හැඩ් ස්පෙන් ජෝන් සායාගේ වයිෆ් had spent කියන්නේ වියදම් කරලා තිබුණා spent කියන්නේ වියදම් කරනවාට එතකොට මේක past perfect එකක් had spent වියදම් කරලා තිබුණා money සල්ලි විත්ක අගොම පරිස්සමිල්ලු එයා කියන්නේ පරිස්සමින් වියදම් කරලා තිබුණා ඒක සම්පූර්ණ false එකක් නේද පරිස්සමින් වියදම් කරා නම් තාත්තට ඉර යන්න වෙන්නේ නැහෙනි in the false ඊළඟට බලමු අපි උත්තර ලියන්න පුළුවන් ඒවා peter became an author ඒකත් අපි ඊළඟ ඡේද දෙකේදී බලමු බලමු මේ ටික very hard and tiring බොහොම අමාරු වෙහෙස කර කියන අදහස තමයි මෙතන තියෙන්නේ bad breaking work කියන්නේ ඒකයි bad breaking work එකට අපි ලියවන හරි bad breaking කියන අදහස තමයි එකින් ගන්න වෙන්නේ possibility of harm and injury harm කියන්නේ හිංසාවක් වෙයි එහෙම නැත්නම් injury කියන්නේ තුවාලයට තුවාල වෙන්න පුළුවන් හිංසාවක් වෙන්න පුළුවන් කියන වචනෙට ලේසි වචනයක් තියෙනවා danger කියලා අපි dangerous කියන්නේ ඒකනේ danger කියන්නේ භයානක කම ඊට පස්සේ අපිට තියෙනවා write a sentence වාක්‍යයක් ලියන්න peter's father had a fairly good life peterගේ father තාත්තට තරමක් හොඳ life එකක් තිබුණා කියලා ලන්ඩන් වල ඒක තමයි මම මෙතන ලියලා තියෙන්නේ so he was better off than many people in london ඒ වාක්‍ය ලියුවනම් දුර පුතාලට ඒකට උත්තරේ හරි So he was better off than many people. එතකොට ඒ ටික ලියවනම් මේ ටිකට හරියට අපිට උත්තර ලියන්න බැරි වෙච්ච ඊළඟ ටිකට මේ ඉතුරු ඡේද දෙක කියවලා ලියමු. අපි බලමු ඉතුරු දෙක ටික. අපි බලමු දැන් තුන්වෙනි පැරග්‍රාෆ් එක. දැන් මම ඉස්සෙල්ලා මුලින් පැරග්‍රාෆ් දෙකක් කියලා ඔයාලට පැහැදිලි කළා. ඒ දැන් අපිට අවශ්‍ය උත්තර ලිව්වා. දැන් අපි 3rd and 4th පැරග්‍රාෆ් බලලා ඒ ටික සම්පූර්ණ කරමු.
Peter was taken out of school. Peter was taken out කියන එකට ගත්තේ school එක කියන්නේ school එක ගියේ නෑ. Peter school එක ගිහින් නොගිහින් and forced to work. ඔහුට බලකලා වැඩ කරන්න කියලා ඉන්න shoe polish factory එකට බලකලා කියන්නේ අරිවිච්ච ආර්ථික ප්‍රශ්න අනුව එයාට බලපෑමක් ආව. දැන් ඉතින් factory එක වැඩ කරන්න ඕන. කොහෙද වැඩ කරේ? Shoe polish factory එක. සපත්තු polish කරන factory එක. හදන ඒ වගේම රැපින් ඔතන එයාට කරන් තියෙච්ච කාර්යය තමයි රැපින් ඇන්ඩ් පේස්ටින් ලේබල් රැප් කරනවා කියන්නේ ඔතන වට පේස්ට් කරන අලවන වට මෙන්න මේ කාර්යයන් තමයි කලේ ලේබල්ස් එතුවා ඒ වගේම ඇලෙව්වා on bottles he worked from dawn to dark dawn කියන්නේ අරුණෝදය උදේ පාන්දර කියලා අපි කියන්නේ ඉර වැටෙන්න ඕන මෙන්න අරුණෝදය අරුණෝදය अंदर दक्वा six days a week सत्य दिन हया इन डार्क रूम अंदर कामर वाले पास listening to rats squeak संबंध अहगनी नूने कागद rats लगे squeak मे मीयो कैगहन शब्द अहगन बीनत याटक बीनत क्या याटक ये अंदर बीनत rotting floorboard ෆ්ලෝබෝඩ් දාලා තියෙනවා බිමට බෝඩ් දාලා තියෙනවා ඒ වයට මීයෝ කෑ ගහන සද්දය ඇහෙනවා රොටින් කියන්නේ නරක්වන දිරා යන කියන එකයි දිරා යන ෆ්ලෝබෝඩ් his father finally inherited කොහොමද දැන් තාත්තා ඉන්නේ ප්‍රිසන් එකේ කියන්නේ ඉරේනේ father finally අවසාන بس දී අවසානයේදී inherited කියන්නේ උරුම වෙනවට උරුම වෙනවා තාත්තට උරුම වුණා සම්මනේ සල්ලි ටිකක් කියන්නේ හම්බ වුණා සෙටල් his debt එයාගේ ණය ටික සෙටල් කළා පියව ගත්තා ඒ නිසා බොස් රිලීස් ඒ නිසා යාව නිදහස් කළා රිලීස් කරනවා කියන්නේ නිදහස් කරනවා මම මේක සෙන්ටෙන්ස් එක ලිව්වේ දැන් මෙතන තියෙන්නේ පැසිව් වොයිස් වාක්‍යයක් බොස් රිලීස් කියන්නේ ආදව නිදහස් කළා from jail jail කියන්නේ ප්‍රිසන් එකට කිරින් නිදහස් කළා පීටර් ලේටර් ක්ලේම් Peter පසු කාලෙක claim කළා කියන්නේ ඇත්තටම claim කළා කියන්නේ යමක් ඕනෑ කමින් ඉල්ලනවා බලෙන් ඉල්ලනවා මේක නම් ප්‍රකාශ කරනවා Peter ප්‍රකාශ කළා that the factory experience මේ කර්මාන් ශාලාවල අධ්‍යක්ෂින් nearly destroyed him ඔව් ඇත්තටම විනාශ කළා වගේ කියලා destroy කියන්නේ විනාශ කරනවා කර්මාන් ශාලාවල වැඩ කිරීමෙන් ඔහු විනාශ වුණා කියන එක ඔහු පසුව ප්‍රකාශ කළා fourth එක බලමු पैराग्राफ द स्टोरी ऑफ पीटर्स चाइल्डहुड मे पीटर के लमा काली कथांदरे रीड्स लाइक द स्टोरी इन वन ऑफ हिज नॉवल यागे नॉवल्स वलिन एहेक यागे मे लमा काले या देम्मलु कियवन्न पुलुवान वेनवा पोस बलकला टू वर्क एट यंग एज ए लमा काली नॉवल एके तियेन्नी बलकरा करपु हेटी बल उने हेटी වැඩ කරන්න තරුණ වයසේදීම විශේෂයෙන්ම ළමා පුංචි වයසේදී තරුණ කාලේදී වැඩ කරන්න වෙච්ච හැටි පීටර් සෆර්ඩ් සෆර් කියන්නේ පෙළෙනව දුක් විඳිනවා පීටර් සෆර්ඩ් ලෝන් අවර්ස් දුක් විඳ දිගු පැය ගණන් කියන්නේ බොහෝ කාලයක් and unhealthy condition unhealthy කියන්නේ සෞඛ්‍ය සම්පන්න නොවන health කියන්නේ සෞඛ්‍ය සම්පන්න කියන එකනේ healthy කියන එක නොවන කන්ඩිෂන් යටතේ තත්ත්වයන් යටතේ කොමන් ඒක සාමාන්‍ය දෙයක් කොමන් කියන්නේ බහුලවම දකින්න ලැබෙන දෙයක් බහුල දෙයක් පොදු දෙයක් ඉන් ෆැක්ටරිස් ඉන් ද 19th century 19 වන ශතවර්ෂයේදී ඉංග්‍රීන් ඒ කියන්නේ හැම ෆැක්ටරියෙම ඒක නිකන් කොමන් එකක් තමයි මේ අන්හෙල්දි කන්ඩිෂන් එක ඉන් 19th century 19 වන ශතවර්ෂයේදී ඉංගලන්තයේ මෙමරිස් ඔෆ් හිස් එක්ස්පීරියන්ස් මෙමරිස් කියන්නේ මතකයන් ඔහුගේ මේ අධ්‍යක්ෂින් සම්බන්ධයෙන් තියෙන මතකයන් හෝන්ටඩ් කියන්නේ හිතට වද දෙනවා හොල්මන් කරනවාට කියන්නේ හොල්මන් කරනවා නිතරම කරදර කරනවා ඒ අධ්‍යක්ෂින් මෙයාට දැන් පසු කාලීනව විතර කරදරයක් කළා him for the rest of his life ඔහුගේ ජීවිතේ ඉතිරි කාලයේදී දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ දුවේ පුතේ tax 1 එකේ හතරවෙනි එක අපි උත්තර ලිව්වේ නෑ මුලින් Peter had two brothers and one sister. ඒ මේක කොහෙවත් කියවෙන්නේ නැහැ නේද? In his family. ඒ මේක කියවුන්නේ නැහැ. ඒ නිසා ඒක
ඇත්තටම not given දීලා නැහැනේ එකට දාන්න තියෙන not given කියලා. ඒක false කියන්නත් බෑ අපිට true කියන්නත් බෑ not given. Peter became an author. Author කියන්නේ රචකයාට නැත්නම් කර්තෘට. Peter පත් වුණාලු පසු කාලීනව author කෙනෙක් data in his life. ඒක හරිනේ දෙයක් කියලානේ මේ කතාවක යාගේ එක පොතක දැම්ම කිය childhood reads like the story in one of his novel. එයාගේ එක novel එක ඒක දැම්මලු එින් අදහස් ගන්නෙ ඒක true කියන එකයි. ඒ වගේම task 2 එකේ මෙන්න මේකේ task 2 එකේ තුන්වෙනි ප්‍රශ්නය අපි උත්තර ලිවනේ underline the word underline කියන්නේ අටින් ඉරක් අඳින්න වචනයට that best explain best කියන්නේ හොඳටම explain කියන්නේ විස්තර කරන්න විස්තර කරනවා විස්තර කරන the behavior behavior කියන්නේ හැසිරීම of the peter's parents behavior කියන්නේ හැසිරෙනවා හැසිරෙනවා හැසිරීම peter's parents peterගේ දෙමව්පියන්ගේ හැසිරීම හොඳටම හොඳින් විස්තර කරන එකට underline කරන්න ඕන ඒකට උත්තර දීලා තිනවා wise කියලා wise කියන්නේ ඥානවන්තයි කියන එක irresponsible කියන්නේ responsible කියන්නේ වග කියන කියන එකයි irresponsible කියන්නේ වගකීමක් නැති හැසිරීමක් කියන එකයි intelligent කියන්නේ බුද්ධිමත් කියන එකයි thoughtful කියන්නේ කල්පනාකාරී කියන එකයි දැන් මෙතෙන්දී නම් peter ගේ parents ලගේ හැසිරීම ඇත්තනම ඍණනේ එන්න ධන එකක් වෙන්න බෑ thoughtful කියන්නේ කල්පනාකාරී වෙන්නත් බෑ intelligent කියන්නේ බුද්ධිමත් වෙන්නත් බෑ එහෙම වුණා නම් ඉර ඉන්න වෙන්නේ නෑනේ irresponsible කියන්නේ වගකීමක් නැහැ කියන එකයි අන්න ඍණ word එකක් wise කියන්නේ ඥානවන්තයි ඒ නිසා irresponsible කියන වචනේ තමයි ගැලපෙන්නේ ඊට පස්සේ අපිට තියෙනවා underline the most suitable title title කියන්නේ මාතෘකාව underline වල මේකින් මාතෘකාව හැදියට මේ text එකට ගන්න පුළුවන් එක peter's childhood ඒක කියවෙනවා නේද peter's dream peter ගේ සිහින ගැන නෙමෙයි කියවෙන්නේ මෙතන Peter's prison life Peter ඉදී නෑනේ තෝන්න හිටියේ පාදෑනේ Peter's school life ඒක ගැන කියවෙන්නේ මම එකම වචනයක් තියෙන ස්කෝලෙන් එළියට ආවා කියලා එන්න මේකත් ගන්න බෑ මේකත් ගන්න බෑ Peter's dream ගන්නත් බෑ Peter's childhood තමයි most suitable one ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ තේරුණා කියලා අමාරු වචන ටික අරගෙන හොඳට කරන්න අපි ආයෙත් හමුමු ඊළඟ වීඩියෝ එකෙන් good luck